තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මා මිත්‍ර කරු කබීර් හෂීම් මැතිතුමනි, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මා මිත්‍ර අර්ජුන රණතුංග මැතිතුමනි, පළාත් සභා මන්ත්‍රීතුමාලා, ප්‍රාදේශ සභා විපක්ෂ නායකතුමාලා ඇතුළු ගරු මන්ත්‍රීවරුනි, ආදරණීය දෙමව්පියනි, දරුවනි, හිතවතුනි, මිත්‍රවරුනි, අද තමුන්නාංශලාගේ මේ ඓතිහාසික සතරකෝල්ලේ කෑගල්ලු දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ටාංශයට තමුන්නාංශලා හමුවීමට පෙර මම ගියේ අලුත්නුවර දේවාලයට ගොස් බුදුන් වැඳ දැඩිමුන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන මේ රට පත් වෙලා තිබෙන මහා ඛේදවාචකයෙන් ජනවාරි 8 වෙනිදා මේ රට නිදහස් කරගෙන අංශයා ලකුණ ජයග්‍රහණය කරවන්නට ත්‍රිවිධ රත්නේ දැඩිමුන්න දෙවියන් වහන්සේගේ මම ආශිර්වාදය ලබා ගත්තා. ඒ කටයුතු වලදී මේ දේවාලයේ බාරකරු වශයෙන් කටයුතු කරන දම්ශ්‍රී බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාගේම ලැබුණු අනුග්‍රහය මා ඉතාමත් අගය කරනවා. මිත්‍රවරුනි, ඔබේ මැතිවරණ කොට්ටාසිය වගේම මේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා, එක්සත් ජාතික පක්ෂයේ අලුත් මහලේකම්තුමා කබීර් හෂීම් මැතිතුමාට මගේ කවදත් විශේෂ ගෞරවයක් තිබෙනවා. මම මෙතනට ආවට පස්සේ තමයි මම කල්පනා කරේ, මට මතක් වුණා අපි දැන් මාස දෙකකට ඉස්සර විස්සර වෙලා ඌව මැතිවරණයට ගිහිල්ලා මම බණ්ඩාරවෙල රෙස්ට් හවුස් එකේ උදේ තේ බොන්න ගිහිල්ලා ඉන්නකොට කබීර් හෂීම් මැතිතුමත් තේ බොනවා. මම මෙතුමාගේ මේසේ ගාවට ගිහිල්ලා කොහොමද තේ බීලා ඉවරද කියපුවාම එතුමා මට කියනවා, තේ බීලා ඉවරයි, ඔබතුමත් තේ බීලා එහෙනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමුකෝ ඉස්සරහට. දැන් මේ මං හිතන්නේ මාස දෙකකට වැඩි, මාස තුනකට වැඩි, මට මතක් වුණා එතුමා මට ඒ වෙලාවේ කියපු දේ. මම ඒ වෙලාවේ නම් හිතුවේ නැහැ මේ විදිහේ අපි එකතුවක් එක්ක මෙහෙම පුළුල් ජාතික වැඩ පිළිවෙලකට අපි එකතු වෙයි කියලා. නමුත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්, ඒ වගේම ඉස්ලාමීය ආගමික දහමේ ආශිර්වාදයෙන් අපි අද මෑණි ජාතික වැඩපිළිවෙලකට එකතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මිත්‍රවරුනි, තමුන්නාංශලා දන්නා පරිදි අපි මේ රටේ අද සමස්තයක් ජනතාවගෙන් අති බහුතරයක්, රටේ ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් මේ වන විට ස්ථීරවම තීන්දු කරලා ඉවරයි. ජනවාරි 8 වෙනිදා මේ රටේ අපි අලුත් ආණ්ඩුවක් හදනවා හදනවා හදනවාමයි කියන එක. ඒක වෙනස් කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයාට හෝ මේ ආණ්ඩුවේ ඉතිරි වෙලා ඉන්න මැතිවරණයට පුළුවන්කමක් නැහැ. අද මොනතරම් ආණ්ඩුව සහ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරයේ බංකොලොත්ද කියන්නේ අපි හාමුදුරුවනේ, මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ අපි ගත්තොත් 47 මෙහා පාර්ලිමේන්තු ක්‍රමයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ එතුමාගේ ආණ්ඩුව තරම් මැතිවරණ නීති උල්ලංඝනය කරන, මැතිවරණ නීති කඩන නායකයෙක් සහ ආණ්ඩුවක් සහ පක්ෂයක් මේ රටේ බිහි වෙලා නැහැ මා දන්නා පරිදි. රටේ රාජ්‍ය නායකයා ආදර්ශමත් වෙන්න ඕනේ. රටේ රාජ්‍ය නායකයා නීතිය රකින්න ඕනේ. රටේ රාජ්‍ය නායකයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕනේ. මැතිවරණයක් තියෙන විට
මැතිවරණ කොමසාරිස්වරයාට අවනත වෙන්න ඕනේ. නීතිය හා සාමය රකින්න පොලිසියට සහයෝගය දෙන්න ඕනේ. නමුත් අද සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා, ඒ වගේම එයාගේ ගෝල බාලයෝ කියනවා, ඒගොල්ලන්ට ලොකු ජනතා සහයෝගයක් තියනවලු. එයාලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ල කියනවා. නමුත් මම අහනවා, එහෙම ජනතා සහයෝගයක් තිබෙනවා නම් මේ නගරයක් ගමක් පාසා ආණ්ඩුවේ සල්ලි වලින් ඇයි කටවුට් ගහලා තියෙන්නේ? ඇයි පතර මැතිවරණයේදී කඩන්නේ? අද හමුදා වැරදි විදියට පාවිච්චි කරන්නේ. පොලිසිය වැරදි විදියට පාවිච්චි කරන්නේ. හොඳ මහත්තෙක් විදියට, නීතිගරුක රාජ්‍ය නායකයෙක් විදියට මම මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ඔබතුමා ඔය මැතිවරණ නීති කඩ කිරීම වහාම නවත්තන්නයි කියලා හිතා. මේ දවස්වල ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය චේතිය පච ගහන්නේ. චේතිය පච අමූලික බොරු. බොරුමයි කියන්නේ. මම කරන කතා විකෘති කරලා වෙනස් කරලා දානවා. දැන් ඊයේ ඉඳලා ප්‍රචාරක දැන්වීමක් යනවා ඒගොල්ලන්ගේ. මම දැන් අවුරුදු 4කට ඉස්සර වෙලා කරපු කතාවක් ඒගොල්ලන්ගේ ප්‍රචාරක දැන්වීමකට දාලා හිටන් මගේ කතාව යනවා. ඒ තරම්ම ඒගොල්ල බංකොලොත්. එතනින් නවතින්නේ නැහැ. අද රාජ්‍ය මාධ්‍යවල ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සාත්‍රකාරෝ, කට්ටණි, ජ්‍යොතිෂය මේ ඔක්කොම පිරිලා ගෙනල්ලා දාලා කතා කරනවා. මගේ බොරු කේන්දරයක් ගැන කතා කරනවා. මොනතරම් මහින්ද රාජපක්ෂ මහත්මයා මානසිකව වැටිලාද? මොනතරම් මානසිකව මේ දේශපාලන ව්‍යාපාරය තුල පස්සට ගිහිල්ලාද? මේ සාත්‍රකාරෝයි, කට්ටණි මහතුරුයි, නූල් බඳින අය, යන්ත්‍ර මන්ත්‍ර කරන අය රූපවාහිනියට ගෙනල්ලා හිටන් මේ කරන ඉතාම වැරදි සහගත ප්‍රචාරය. ඒ අතරට අර තියෙන්නේ නොයෙකුත් නූල් බඳින ඒවා, නූල් පන්නන ඒවා. මේවා දාලා දැන් මට ආරංචි මගේ රූපයක් හදලා හිටන් අරලියගහ මන්දිරයේ දැන් කාමරයක් ඇතුලේ 7 දවසක් තෙලේ දාලා බඳිනවයි කියලා හිටන්. මගේ රූපේ තෙලේ දාලා බැද්දට කමක් නැහැ අරලියගහ මන්දිරයේ දැන් 7 දවසක්. මහින්ද රාජපක්ෂ මහත්මයාට අමතක වෙලා තිබෙනවා මේ රටේ ජනතාවගෙන් බහුතරයක් අද බඩගින්නේ දැවෙනවා පිච්චෙනවායි කියන එක මහින්ද රාජපක්ෂ මහත්මයාට අමතක වෙලා තිබෙනවා. අපි හදන අලුත් ආණ්ඩුව, අපි පිහිටවන අලුත් ජාතික ආණ්ඩුව, අපි හදන සර්වපාක්ෂික ආණ්ඩුව ප්‍රමුඛතාවය දෙන්නේ මූලික කාරණේ විදියට විසඳන්නේ රටේ දුක්ඛින්දන ජනතාවගේ බඩගින්න කියන එක හිතා පැහැදිලිව මම තමුන්නාන්සලට කියන්නට ඕනේ. රජ පවුලේ උත්තමයලට කිසි දෙයකින් අඩුවක් නැහැ. රාජ රාජ මහා මන්දිර, ජනාධිපති මන්දිර, රත්තරන් අස්සයෝ, වෙඩින වදින කාර්, උඩින් ඕන වෙලාවක එහෙම යන හෙලිකොප්ටර්, ඒවා ඔක්කොම පාවිච්චි කර කර කුමාරවරුත් එක්ක එක කුමාරයෙක් මේ රටේ තරුණ ජනතාවට ඇවිල්ලා දැන් නව අවුරුද්දක් තාරුණ්‍යට හෙටයි කියලා කියනවා තරුණ පිරිසට. ගමේ ඉන්න දුප්පත් කොල්ලන්ට කෙල්ලන්ට හැමදාම තාරුණ්‍යට හෙටක්. ඒක හරියට බාලගිරි දෝෂේ වාගේ. හැබැයි රජපෞලේ කුමාරවරුන්ට දැන් අවුරුදු 9ක්ම තාරුණ්‍යට අද. තාරුණ්‍ය අද. ඇයි කිසි දෙයකින් අඩුවක් නැහැ. ඒගොල්ල හිතාගෙන ඉන්නේ ඒගොල්ල කන බොන විදිහට, ඒගොල්ල අඳින පළඳින විදිහට, ඒගොල්ලන්ට කුමාරවරුන්ට විදිහට තියෙන ආරක්ෂාව විදිහට, වෙඩි නොවදින කාර් ජීප් වල යන විදිහට, ඕන විදිහට හෙලිකොප්ටර් වල යන විදිහට, ජනාධිපති මන්දිර හතකින් ඒගොල්ල නඩත්තු වෙන විදිහට, එක දවසකට රුපියල් කෝටි 4-5 මේ විධායක ජනාධිපතිවරයෙක් සහ පවුලක් නඩත්තු කරන්න තමුන්නාන්සලගේ සල්ලි වැයවෙනවා. ඒ නිසා තමයි අපි මේ ක්‍රමය වෙනස් කරන්නේ. ඒ නිසා තමයි අපි අලුත් රටක් හදන්නේ. මේ ආණ්ඩුව තරම් දූෂිත ආණ්ඩුවක් අපේ හාමුදුරුවනේ මේ රටේ ඉතිහාසයේ මීට පෙර තිබිලා නැහැ.
දූෂණය, වංචාව, හොරකම, නාස්තිය මේ සියල්ලම එක පවුලක නායකත්වයෙන් මුළු රටක් විනාශ කරනවා. මුළු රටක් විනාශ කරනවා. ආණ්ඩුවේ ඉන්නව ඇමතිවරු 60 උටහමාරක් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු 63ක් ඉන්නවා. 2010 මාව සෞඛ්‍ය ඇමති විදිහට පත් කරපුවාමත්, ඒ වගේම 2007 ජනවාරි 25 මට කෘෂිකර්ම අමාත්‍යාංශය දෙනකොටත්, ඒ දෙකේදී මම ඒ අලුත් අමාත්‍යාංශ වලට ගිහිල්ලා වැඩ බාර ගන්නකොට කියපු කතාව අද එළියට ඇවිල්ලා නෙවෙයි, එදා ආණ්ඩු ඇමතිකම් බාර ගන්නකොටත් මම මේ අවස්ථා දෙකේම කිව්වා. 2007 කිව්වා, 2010 කිව්වා. මොකක්ද ඒ? මං කිව්වා මට මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට කටයුතු කරන්න ලැජ්ජයි කියලා හිතන් මං කිව්වා. ලැජ්ජයි කිව්වා. ඇයි ඒ? කැබිනට් ඇමතිවරු 63යි. නියෝජ්‍ය ඇමතිවරු 57යි. මෙහෙම මේ රටේ ආණ්ඩුවක් තිබිලා නැහැ. අපි පැහැදිලිවම කියනවා, අපි හදන අලුත් ආණ්ඩුව ඇමතිවරු 30කට වැඩි වෙන්නේ නැති කැබිනට් එකකින් අපි හදන්නේ. ඇමතිවරු 30කට වැඩි වෙන්නේ නැති කැබිනට් එකකින් අපි හදන්නේ. ඒ නිසා මේ අමාත්‍යංශ ගත්තාම දෙමව්පියනේ දරුවනේ, මුළු රාජ්‍ය භාණ්ඩාගාරය අමාත්‍යංශ 63කට වෙන් කරන සල්ලි වලින් මුළු වාර්ෂික අයවැයෙන් 60%, වාර්ෂික අයවැයෙන් 60%ක් අමාත්‍යංශ 3කට තමයි වෙන් වෙන්නේ. කවුද ඒ 3 දෙනා? මහින්ද රාජපක්ෂ මහත්මයා සහ එතුමාගේ අමාත්‍යංශ, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලේකම් වශයෙන් ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂක අමාත්‍යංශය, එයත් ඇමතිවරයෙක් විදිහටමයි කටයුතු කරන්නේ. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ආර්ථික කටයුතු අමාත්‍යංශය. අමාත්‍යංශ 63කින් 3 දෙනෙකුට තමයි මුළු සම්පූර්ණයෙන්ම රටේ ආදායම ඒ අමාත්‍යංශ 3කටයි 60%ක් වෙන් වෙන්නේ. ඉතිරි 40% තමයි අමාත්‍යංශ 60කට වෙන් වෙන්නේ. මේ විදිහට තමයි මුළු භාණ්ඩාගාරය, මුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය වත්තම් දේපල ඒ සියල්ලම ඒ විදිහට පාලනය කරන්නේ ඒගොල්ලෝ තමයි. දැන් ආණ්ඩුවේ නායකයෝ ඔක්කොම මැතිවරණ වේදිකාවල කියනවා, අපි මේ විදේශීය කුමන්ත්‍රණයකට අහු වෙලාලු. අපි දමිළ ඩයස්පෝරාවත් එක්කලු ඉන්නේ. දමිළ ඩයස්පෝරාවට 2005 සල්ලි දුන්නේ කවුද? රුපියල් කෝටි 50ක් ගෙනහිල්ලා දීලා උතුරේ ඡන්ද දමන්න එපා කියලා ඡන්ද වර්ජනයක් කරන්න සල්ලි දුන්නේ කවුද? මේ මැතිවරණයකට සූදානම් වෙනකොට දමිළ ඩයස්පෝරාව යුරෝපයට ගිහිල්ලා කවුද හම්බ වුණේ? ඒ ඔක්කොම කෙරුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඒගොල්ලන්ගේ පවුලේ අය, ඒගොල්ලන්ගේ ගෝල බාලයෝ. අපේ මේ පෙරමුණේ ඉන්න අයගෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය 1999 LTT ප්‍රහාරයකට ලක් වුණා. තමුන්නාන්සලා දන්නවා, ඇහැක් අහිමි වුණා. ජෙනරාල් සරත් පොන්සේක මහත්මයාට LTT ප්‍රහාරය එල්ල වුණා 2006. එතුමාට වෙච්ච කරදර ආබාධ කොච්චරද කියලා තමුන්නාන්සලා දන්නවා. මම අවස්ථා 5කදී LTT ප්‍රහාරවලට ලක් වුණ අවසාන ප්‍රහාරය බොරලස්කමේ බෝම්බය. මේ අපි දෙමළ ඩයස්පෝරාවට එකතු වෙනවද? අපි විදේශ කුමන්ත්‍රණයට එකතු වෙනවද? SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ දියණිය මේ රට පාවලා දෙනවද? විදේශ කුමන්ත්‍රණයට අහු වෙනවද? නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය කියන විදිහේ දෙමළ ඩයස්පෝරාවකට අහු වෙනවද? හැබැයි දෙමළ ඩයස්පෝරාවත් එක්ක සම්පූර්ණයෙන්ම ඍජුව සහ වක්‍රව කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ ගෝල බාලයෝ කියලා මම ඊටාම පැහැදිලිව කියනවා. මට ඔප්පු කරන්න පුළුවන් නිසායි මම එහෙම කියන්නේ. මේ රට අද සෑම අංශයකින්ම පිරිහිලා අන්තර්ජාතික වශයෙන් අපේ පිළිගැනීම සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා, තානාපති සේවයේ හැම්පිටින් වැටිලා, රාජ්‍ය තාන්ත්‍රික උගත් බුද්ධිමතුන් විදේශ රටවල අමාත්‍යංශයේ ගොඩ ගැහිලා,
රාජපක්ෂ පවුලේ ඥාතීන්ගෙන් තානාපති කාර්යාල පුරවලා මුළු තානාපති සේවයේම අද සම්පූර්ණම එකම අවුලක්. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ඡන්දයේදී ගිය අවුරුද්දේ අපි අන්ත පරාජයක් ලක්ුණේ. නමුත් මේවා මේගොල්ල පාඩම් ඉගෙන ගන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාට 2005 ඡන්දේ දුන්නා යුද්ධ කරන්න. 2010 ඡන්දේ දුන්නා කලගුණ සලකන්න. හැබැයි 2010 ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්මයා වැරදි පැත්තකට යන්නේ. ආඥාදායක ගමනක් යන්නේ. ඒකාධිපති ගමනක් යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතාවගේ නිදහස පාගන ගමනක් යන්නේ. එක පවුලක් විසින් මුළු රාජ්‍යයම පාලනය කරමින් මුළු මහත් ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් පාගන දේශපාලන ක්‍රමයකට යන්නේ. ඒ නිසා තමයි රටම පෙළ ගැහිලා තිබෙන්නේ. කුමන ආකාරයෙන්වත් මහින්ද රාජපක්ෂ පාලනයට නැවත ඉඩක් දෙන්නේ නැහැ කියලා හිතාම. දැන් හාමුදුරුවනේ ආණ්ඩුව පැත්තෙන් මහ විශාල ප්‍රචාරයක් එනවා. මේ මැතිවරණ ප්‍රතිඵල ඒගොල්ලන්ට තේරිලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඉඳලා ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සියලු දෙනාට පෙන්නලා තියෙනවා ජනවාරි 8 වෙනිදා ඒගොල්ල පරදිනවා. පොදු අපේක්ෂකයක් දිනනවා. හංසයා ජයග්‍රහණය කරනවා. අලුත් ආණ්ඩුවක් හදනවායි කියලා හිතන්. අලුත් ආණ්ඩුවක් හදනවායි කියලා. ඒ හදන අලුත් ආණ්ඩුවේ තමුන්නාන්සේලාගේ කබීර් හෂීම් මැතිතුමා බොහොම දක්ෂ ප්‍රබල ඇමතිවරයෙක් වෙනවා කියන එකත් මම තමුන්නාන්සේලාට කියන්නට ඕනේ. තමුන්නාන්සේලාට කියන්නට ඕනේ. අපි මේ ලබන ජයග්‍රහණය නිසා අද ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය ජනතාව තුළට ඉතාම වැරදි මතයක් ගොඩනගන්න හදනවා. මොනවද ඒ? ඒගොල්ල මහජනයාගේ ඔළුවට දානවා මොනවා කරුවත් ඒගොල්ල දිනනවායි කියනවා. කොහොම හරි ඒගොල්ල දිනනවායි කියනවා. ඡන්ද පෙට්ටි ඒගොල්ල හොරට හදනවායි කියලා කියනවා. අලුත් ප්‍රින්ටින් මැෂින් එකක් අරගෙන ඡන්ද පත්‍රිකා ඒගොල්ල ගහලා ගෙනල්ලා දානවායි කියනවා. මේවා අමූලික බොරු. මේවා පට්ටපල් බොරු. මම පොදු අපේක්ෂකයා විදිහට මැතිවරණ කොමසාරිස්තුමා සහ මැතිවරණ දෙපාර්තමේන්තුව කරෙහි මගේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා. ඔය කියන කිසි දෙයකින් අපේ ජයග්‍රහණය වළක්වන්න බෑ. තමුන්නාන්සේලා ජනවාරි 8 වෙනිදා ඡන්ද පොළට ගිහිල්ලා හංසයා ලකුණට ඡන්ද දෙන්නයි කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ ජනගහණයෙන් 52%කට වැඩිය ඉන්නේ කාන්තාවෝ, ගැහැණු දරුවෝ. මේ ආණ්ඩුව තරම් සමාජය තුල අශීලාචාරකම් වපුරපු ආණ්ඩුවක් නැහැ. කාන්තා හිංසනය මේ තරම් ව්‍යාප්ත වෙච්ච කාලයක් නැහැ. ලිංගික අපචාර මේ ආණ්ඩුව තුල තරම් ප්‍රචලිත වෙච්ච කාරණයක් නැහැ. තරුණ දරුවෙකුට පාර යන්න පුළුවන් කමක් නැහැ. තමුන්නාන්සේලා පහුගිය කාලේ දැක්කා මේ ආණ්ඩුවේ ප්‍රාදේශ සභා සභාපතිවරු, මන්ත්‍රීවරු, ආණ්ඩුවේ කෙරුම්කාරයෝ මොනතරම් ස්ත්‍රී දූෂණ වලට වග උත්තරකාරයෝ වුණාද? මොනතරම් කුඩු වංචාසහගත දේවල් වලට සම්බන්ධ වුණාද? මොනතරම් එතනෝල් ගෙන්නලා ඒ පිළිබඳව ප්‍රශ්න මතු වුණාද? ගැහණු දරුවන් කොච්චර අපචාරයට ලක් කළා? මොනතරම් ප්‍රශ්න මතු වුණාද? රට පුරාම ඇති වෙන තත්වයට කිසිම විසඳුමක් ආණ්ඩුවෙන් දුන්නේ නැහැ. ඒ හැම දෙයකම තමුන්නාසලට මතක ඇති. අකුරැස්සේ සභාපතිවරයා, අංගල්ලේ සභාපතිවරයා, මම පක්ෂ ලේකම් විදියට ඒ අයට විරුද්ධව පක්ෂයේ විනය පරීක්ෂණ පටන් ගන්නකොට මට හැමදෑම වුණේ ඒ දෙන්නට විතරක් නෙවෙයි, මේ ඉතාම අශීලාචාර අවිනීත විදියට වැඩ කරන ආණ්ඩුවේ මැති ඇමතුරුන්ට විරුද්ධව පක්ෂ විනය මම ක්‍රියාත්මක කරනකොට මට පුළුවන් වුණේ විනය පරීක්ෂණ පටන් ගන්න විතරයි. දවස් දෙක තුනකින් මට කියනවා ඕක නවත්තන්න, ඕක වහලා දාන්න කියලා. ඉතින් මං ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචා පිළිබඳව කතා කරපු කෙනෙක්. 2011 මම කතා කරලා හදයිය නෙවෙයි. මට මහින්ද රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේදී කිව්වා ආණ්ඩුව ඇතුලේ දූෂණ වංචා කතා කරනවා නම් ආණ්ඩුව ඇමතිවරයෙක් විදිහට ආණ්ඩුවේ ඉන්න පුළුවන් කමක් නැහැ. තමුසේ ලෑස්ති වෙන්න වෙන ගමනක් යන්නද කියලා හිතන් මගෙන් ඇහුවා. ආණ්ඩුව ඇතුලේ නම් වංචා දූෂණ කතා කරන්න එපා, ඒවට විපක්ෂයේ තියෙනවා, ඒවට මාධ්‍ය ඉන්නවා, ආණ්ඩුවෙන් පිටාය ඒවා බලාගනී කියලා කිව්වා. 2011 අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේ මට කරපු තර්ජනයේදී ආණ්ඩුව ඇතුලේ ඉඳන් දූෂණ වංචා කරනවා නම්
තමුස වෙන ගමනක්ද යන්න හදන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට මම කියනවා. ඔව් ජනාධිපතිතුමනි, මම වෙන ගමනක් ආරම්භ කෙරුවා. මේ දූෂිත ආණ්ඩුවට විරුද්ධව වෙන ගමනක් මම ආරම්භ කෙරුවා. මේ ගමන තුල ජනතා ජයග්‍රහණය ලැබලා තමුන්නාශක දූෂිත ආණ්ඩුව මේ රටෙන් ඉවත් කරලා දාලා රටේ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවායි කියලා හිතාම. ඒ නිසා මිත්‍රවරුනි, අපි බොහොම පැහැදිලි ජයග්‍රහණයක් ලබනවා. මේ ඡන්දය සම්බන්ධයෙන් ගෙනියන බොරු ප්‍රචාරවලට අහු වෙන්න එපා. ඒ බියගැන්වීම් වලට යට වෙන්න එපා. ඡන්ද පොළට ගින් ඡන්දේ දැබ්බනම් එච්චරයි තමුන්නාන්සලෙන් කෙරෙන්න ඕනේ. ඉතිරි හරිය අපි බලා ගන්නම්. ඒ ගැන කිසිසක්යක් තියා ගන්න එපා. කිසිසක්යක් තියා ගන්න එපා. මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාන්සලගේ ප්‍රදේශයේ විදියට ගත්තාම මම දන්නවා කුඩා තේවතු, ඒ වගේම රබර්, වැවිලි කර්මාන්තයේ පිළිබඳව තියෙන ප්‍රශ්නය අද සම්පූර්ණයෙන්ම වැමිල පහත වැටිලා. අපි හදන අලුත් ආණ්ඩුව තුල රබර් සහ තේවලට ස්ථීරම ඉහළ සහතික මිලක් ලබා දෙනවයි කියන එක මම ඊටාම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා. බොහොම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ නොකුත් දේශීය කර්මාන්ත තිබෙනවා. රට පුරා තිබෙන දේශීය කර්මාන්ත තිබෙනවා. ඒ දේශීය කර්මාන්ත ශක්තිමත් කරලා ඒ අයට ණය මුදල් දීලා ආධාර දීලා මුළු සම්පත් අවශ්‍ය දේවල් රජෙන් දීලා මේ රටේ දේශීය කර්මාන්ත ගොඩනැගීමට අපි අලුත් වැඩපිළිවෙලක් හදනවා. නව පරපුරට ඔය තාරුණ්‍යට හිටයි කියන පල් බොරුව නෙවෙයි, මතට තිත කියන පල් බොරුව නෙවෙයි. අපි ඒවා යථාර්ථයක් කරමින් තාරුණ්‍යට හිටක් නොව තාරුණ්‍යට අද දවස විවෘත කළා. මේ රටේ නව පරපුරට නව තාක්ෂණික ලෝකේ නව ප්‍රවේශයන් එක්ක මේ තරගකාරී සමාජය තුළ ඉදිරියට යන්න පුළුවන් වාතාවරණයක් අපේ රටේ පවතින ආණ්ඩු ක්‍රමයක් එක්ක නිර්මාණය කළා. තරුණ පරපුරට පැහැදිලිවම තමුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදන අලුත් ආණ්ඩුව තුළ හදනවායි කියලා තමුන්නාන්සලට සහතික වෙනවා. මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තමුන්නාන්සල සෑම කෙනෙක්ම මේ දෙන සහයෝගය මම ඉතාමත්ම අගය කරනවා.